මිවිඩගෙන් අද අපි වලට අරගෙනාවේ මැගිනුල්ස් වලින් හදපු තේ වේලාවට කන්න පුළුවන් රසම රස කෑම. ඉතින් ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්මම පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා ඊට යටතේ තියෙන bell icon එක ඔබන්නත් අමතක කරන්න එපා. මේ කෑම එක හදන්න අවශ්‍ය දේවල් මෙතන තියෙනවා. මේවා පහල description එකේ දාලා තියෙනවා. ඔයාලට එතනින් බලා ගන්නත් පුළුවන්. මේ සඳහා අපිට මැගිනුල්ස් පැකට් 3ක් අවශ්‍ය වෙනවා. මේ පැකට් තුනෙන් එක පැකට් එකක් තම්බලා අරගන්න, අනිත් පැකට් එක සීන් කෑලි වලට කඩලා අරගන්න. දැන් තම්බා ගත්ත නූල්ස් ටිකක් ඉඩ තියෙන භාජනයකට දාන්න. දැන් ඒට කොටුවට කපා ගත්ත කැරට් දාගන්න. ඊළඟට කොටුවට කපා ගත්ත ලූණු දාන්න. ඊළඟට කොටුවට කපා ගත්ත ලීක්ස් දාන්න. ලීක්ස් ටික දැම්මට පස්සේ කඩල පිටි මේස හැඳි 4ක් එකතු කරන්න. ඊළඟට හාල් පිටි මේස හැඳි 2ක් එකතු කරන්න. ඊළඟට රස 90 ලුණු එකතු කරන්න. ඊළඟට සැර බලලා ගම්මිරිස් කුඩු එකතු කරන්න. ඊළඟට බටර් මේස හැඳි 2ක් එකතු කරන්න. එකතු කරලා අතින් හොඳට අනාගන්න. මොකද නූඩල්ස් ටික හොඳින් කලවම් වෙන්න ඕනේ. දැන් මේ අනාගත්ත මිශ්‍රණයෙන් සාමාන්‍ය ප්‍රමාණයේ බෝල හදාගන්න. මේ විදිහට බෝල ටික හදාගත්තට පස්සේ වෙනත් භාජනයක් අරගෙන එයට පාම්පිටි මේස හැඳි 4ක් දාගන්න. ඊට පස්සේ වතුර ටික ටික එකතු කරමින් ටිකක් ඝන බැටර් එකක් හදාගන්න. දැන් අපි කලින් හදාගත්ත බෝල මේ බැටර් එකේ දවටලා සීන් කෑලි වලට කඩාගත්ත නූඩල්ස් මේ බෝල වටේට දවට ගන්න. මේ පේන විදිහට බෝල වටේට නූඩල්ස් ටික දවට ගත්තට පස්සේ භාජනයක් ලිපේ තියලා මේ බෝල ටික බැද ගන්න අවශ්‍ය ප්‍රමාණයට තෙල් දාගන්න. තෙල් ටික රත් වුණාට පස්සේ මේ බෝල දාලා රන්වන් පැහැවන තුරු හොඳින් බැද ගන්න. මේ තියෙන්නේ අපි බැදගත්ත නූඩල්ස් බෝල. ඔයාලත් මේ විදිහට මැගි නූල්ස් වලින් හදලා බලන්නකො කොහොමද රස කියලා. ඉතින් ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. වීඩියෝ එක පිළිබඳව ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.